මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපි සස්ක්‍රයිප් කරන්න, කුඩා සීනුව එබුවන් අපි ීඩියෝ එකක් දාපු ගමන් ඔයා ට දැනගන්නටත් පුළුවන් දුප්පත්කමෙන් විදීමට අන්ත බලාපපුොත්තු ඇත්ව ඇඟලුම් කම්හලක සේවේයටකය විදර්ශනීට සිදු වුණේ කාම අතුරයෙකුට බිලිවන්නට. දිදස් පහළවේ දෙසැම්බර් මස පළවන ධාරාත්‍රියයේ කාම අතුරයෙකු විසින් ඇය කෙහ ඇගේ ජීවිතය ද නැති කලා. මෙම අවාසනාවන්ත සිදුවේීම සිද වී දින දෙකක් ඇතුළොදී සැක්කරු අත් අරංගුවට ගැනීමට ද පොලිසියට හැබ වුණ. එවකට දහ අ හැවරදි විදර්ශනී දෂණකර මරාදමය තමන් බවට සැක්කරු වින් පිළිගෙනැතිබුණ. දස් පලවේ ෙැම්බර් ම සෙනසුරදා රම්මයා විදර්ශන, අවසන් ගන්ගේ මුළ ගමක් පමක්නව සිද්ධිය ඇසූ කාගේත් නෙත්වලට කඳුලක් එක්කරමින්. ද අතහැබරදි රම්යාාව විදර්ශනී, දෙසැම්බර් මස පලවන දා උදෑසන සුපුෘුදු පරදි රැකියාව ගයාා. තම ගේ සිට රැකියාවට යාම දුෂ්කරබවින්, ඇය තම මවගේ මල්ලි එනම් මාගේ නිවසේ නතරවී සිට රැකියාවට යාමට පටන් ගෙන තුම්මත් පමණ ගවී තිබුණා. ැකයා ස්ථාන සිට කර්මාන්ත ශාලාවේ ප්‍රහණසේවයෙන් පැමිණිෙන විදර්ශනී, මාමාගේ නිවසට ඇති කෙටිදුරයන් න්නේපා ගමනින්. දස් බාලවශය දෙසැම්බර් මස පළබනදා ඇය සවස හය තිහට පමණ කාර්යාල ප්‍රහණසේවෙන් පැමිණ සුපුරුදු තැනින් බැස්සා. ඒ වනවිට සිහින් පොද වැස්සක් ඇදහැළමින් තිබුණා. එක් අතක කුඩයක් ඒලාගෙන අනික් අතින් ජංගම දුරකතනයක්. තම විතුරාට කතාගරමින් ඇය ඉදිරියට ගියා, ඇයට යා හැකි වනේ කෙටි දුරක් පමයි, එකවරම ඇය කෑ ගැසුවා. ම ජංගමදුරකතනයෙන් ඇය සමඟ කතා කරමින් සිටි තරුණයාට ද ඇසුනා. ඒ සුදි වූයේ කුමක් දෙයන්න කිසිවෙකුත් නොදත්තා ඒ වෙලාවේ රාත්‍රී අට පමණ පසුවී තිබුණ, සුපුෘද වෙලාවට විදර්ශනී නිවසට නොපැපිණ බවදුට, ඇගේ මාමා ඒ බව විදර්ශනයගේ පියාට දැන්වා. ඒ අය එදින? නිවසට හෝ යන්නට ඇතැයි සිතුූ නිසා. දියනිය මාමාගේ නිවසට නොගගේ බව දැනගත් විදර්ශනීගේ පියා වේවත්ත හන්දිියට ගියා ඒ තම දියනිය සමඟ එකට සේවය කරන ළමයින්ගේෙන් ඇය පිළිබඳ දැනගඩීමට. විදර්ශනී එදින වැඩට පැමිණ සිටි බවත් සවස මාමාගේ නිවසට ගියබවත් ඔවුන් කියන්නට උනාා. විදර්ශනීගේ පියා තවත් දෙතුන් දෙෙනකු සමඟ රියාලියත්ද? ලැටියාවේ පිහිටි තම මස්සිනාගේ නිවසට ගියා. දියනිය බසයෙන් බසින ස්ථානයේ සිට ඔහු දියනිය සොයන්නට සිතුවා. ඒ අතර ඔහු තම පුතුටද කතා කලාා. පුතේ නංගි ගෙදරාවෙන් හැ ඒ වනවිට විදර්ශනීගේ පියාට හෝ ඥාතීන්ට දියනගේ අතුරුදහන්වීම පිළිබඳ සැකැසිතීමට කිසිවක් ඉතුරුී තිබුණේ හැ. විදර්ශනීගේ සොහයුරාට තම හැගැනයට කතා කරන තරුණයකුගේ අංකයක් සිහි වුණේ මේ අතරේ ඔහු ඒ තරුණාට කතා කලා. එතින සන්්‍යාවේ කකාතරමින් සිටන අතරතුර ඇසු විදර්ශනයගේ කෑගැසීම පිබඳ තරුණයා කුණකිවේ ඔය අතර ඒ ොරතුර ලදමොහොතේ සිට ඔහු විදර්ශනී සවීම ආරම්භ කලා ඒ අතර විදර්ශනගේ පියම් මහිංගනය පොලිසිේ පැමණි ලක්ද කළ, ඒ රාත්‍රී එකොළහට පමන, කරන ලද පැමණිලට අනුව පොලිසියද විදර්ශණී සවීමේ කටයුතුවලට එක් වුණා. ංගම සේ යදදිීසිටි පොලිස්න දහරීින් විදශී නැවූ ස්ථානේ රැකල්ලා තැබීමට පොලිස්සිය අමතක කලේෙන් හැ. විදර්ශනී බස්රියෙන් බැස්සේයයි කියන තැනසිට. ගැමියෝ කහිපදනෙක් සමග එක්ව විදර්ශනීගේ ඥාතිී ඇය සොයා කැලේ පිරන්නටවනා. ඒ රාත්‍රිය දී විදර්ශනී නැතිූ ස්ථනය තිබේ පිරිමි පහවාහන් නිවලක් විදර්ශනීගේ කුඩේ ආදී දේවල් හැරෙන්න්නට වෙන කිසිවක් පිළිබඳ තුරතුරක් සොයාගන්නට නොහැක වුණ. රාත්‍රියයේ අඳුර ඔවන්ට විදර්ශනී සැවීමට බාධාවවක් වුණනා, මේ නේසා ඔවුන් යලත්. සුදා උදෑසන ඇය සෙවීමේ මෙහෙයුම් ක්‍රියත්ම කරන්නට සිතුවා. සැපවින්ම එදින රාත්‍රියේ බස්රියෙන් බැස මාමාගේ නිවසට යමින් සිටි මහියංගනය වේවත්ත. කන්තලේ කුඹර අංක අට නිවසේ පදිංචිව සිටි දහට හැවරදි අවනයට සිදු නේ කුමක්ද. දුවට රැකියාවට යන්න ඕනකමතිබුණා හෙඩ්ලයින් එකේ තරුණියන් ්‍රකියාවට ගන්නේ වයිස අවුරුතු දහ අට සම්පූර්නාට පස්සේ, දුවත් එයට අවුරදු දහට සම්පූර්ණ වනතරු ඇගලි ගැනගැනහිටේ. කෝමහර දුව එතැන වැඩට ගේල්ල මාසතුනක් විතර ඇති. ේවත් හන්දේ ඉඳලා මේ ගෙදරට දුරයි ඒ නිසා දුව යාගේ මහලාගේ ගෙදර ඉන්නන් තමයි වැටයන්නේ. දුවට මුලින්ම ඕන උනේ කොළඹයන්න ඒත් අපි කවරුත් කැමති උුණේ නැහැදුව කොඹයාවට විදර්ශනී කියන්නේ මවගේ තුන්වැනි දරවා. මට තවත් දුවෙක්සා පුතාල තුන් දෙෙක් ඉන්නම දුව නහැකේලා ආරංචේ ලැබනට පස්සේ අපිට දුව හෙව්වා, එදාරෑ අපි දුව හොයාගන්න බැර වුණ. ඊට පස්සෙ තමයි පහුවවෙනිද උදේ ගම අයත් පොලිසිය අයත් එකතු වෙලා දුවහොයන්න ගත්තේ. ගේ බලපුතයි සහදරෙකුගේ පුතයි තබයි දුවගේ මලසිරුව කලේ තියෙන කියලා මුලින්ම දැක්කේ දුවගේ නිර්ුවත් ලසිරුව දැක්කම මට මොව උනාා බන්ධා ජීවිතය කවදවත්ම තාත්තකෙනෙකුට ඒ වගේ දර්ශනයක් නම් දකින්න ලබන්න එපා. විදර්ශනගේ පියාවන හතලි සත්හැවරදි B.M. අභේවර්තන මහතා පවසා සිටියා. මගේ දරවා හරිම ආසාාවෙන් හිටිය මෝටසයිකලයක් ගන්න. එයා ඒ නිසයි රස්සාවටගේ අපිට අඩුපාඩු තියෙනව තමයි අපි ගොවිදැන් කරලා ජීවත්වෙනය දුව ඉස්සල්ලම පඩියෙන් අපි හැමෝටම ඇතුම් ගැල්ල දුන්න. පිය එඒට පඩියට ලැබුණේ රොපියල් දොස් දක් විතරයි. මගේ දරවා කිසි කෙනෙකුට කරදරයක් නැහැ තමන්ගේ පාඩුපේ ජීවත් වුණනා ත් ඒ අහිංසක දරුවට සිද්ධ වුණේ මහ අපරාධයක්. දුව කිය සතිය ගෙදරආාව හැ. ඊට කලින් සතිය තමයි ගෙදර ආවේ. සමහ දවස් පල සිකුරාදට එම නැත්තම් සල්ුරදට ගෙදර එනවා ඒ ඇව සතුදත් තමයි ආය යන්නෙ දුව කාමට් යනවට මුලින් අපි කැමතිවුණේ නැහැ අන්තිමට එයාගේ බලකිරීම නිසාම තමයි අපි එයාට කැමැත්තුදුන්නේ. දුව අපිට කවදාවත් කියලා තිබුණන් හැ. යාට කරදරයක් තියෙනවා කියවත් අපි දැනුවත් වනම් දුවකා එක්වත් යාු වෙලාහිටියන හැ. විදර්ශනිගේ මවන විමලාපති තම දුවගේ වියෝවෙන් බොහෝ කම්පනයට පත්ව සිටියා. විමලාපතිගේ අම්මාට පමණක් නව ඕනෑම් අම්ම කෙනෙකුට තම දියනයට මෙවැනි කේදවා චැකයක් සිදුවීම ඔහුලා ගත නොහැකි. විදර්ශනීගේ නිවසේ අයදන්නේ එපමනයි. තම දුව කාම අතුරෙකොට බිලිව මියගිය බව පබනයි මේ කාම අතුරයා සෙවීමේ මෙහෙුන් තිගින් දිගට තියක්ත් කෙරුණ. ඒ සඳහ පොලිසිය සමඟ ගම්බුන්ද එක්වසිටිය මහිංගනය පොලිස්සිේ අපරාධ අංශය ස්ථානාධපති සුද්දක්ෂණ චතුරංග ඇතුළු කණඩයමක් මේ සඳහ දැඩිව වෙහෙසවී කටයුතු කලා. දිිසම්බර් පලවනදා සන්ධ්‍යාවේ විදර්ශනී කැලේට ඇදගෙනගේ ඉස්ානයේ වැටීතිබූ ඇගේ කකුඩේ. ඒට ික් එහයින් වෙන්නට තිබු ඇගේ රෝසපාට පැහැති පාවාහන් යවල මෙන්ම පිරිමියකුගේ පාවාහන් කෙරෙහිද පොලෙසිෙහි දැඩි අවධන කිය මූුණ. පොස් පරක්ෂණ වලද මෙම මනිමැරුම් සිද වූ ස්ථානය වැටිය තිබුණු. එස් ලෝන් ට කෑල්ලක් සවිකර ඇති කුඩා පිහයක් කෙරහිද දැඩි අවධහනයක් යොමු වී තිබුණා. දෙදිනා උදැසන විදර්ශනයගේ අතුෘදහන් වීම සවීමට ඇගේ ඥාතිීන් මෙන්ම ගම්වාසීන්ද එක්ුණා. ු කටියාව තේක්ක කැෑවේ මදක් ඇතටවෙන්නට විදර්ශනීගේ නිර්ුවත් මලසිරුව වැටී තිබුණු. මුලින්මදුට වී ඇගේ බාල සොයුරාහා ඥාති සොයුරා. අපි දෙන්න තුන් දෙෙන එක එක පැත්තට ගිහිල්ල තමයි හොන්න පටන්ගත්තේ විදර්ශනීගේ බාලමල්ලි ටකි්වා අන්න අතන බලන්න කියලා. ඒ අපි ඉන්න තැනට අක් බිම වැටිලා ඉන්නවා පේනවා. මල්ලිට ඉන්න කියලා ම එතනට ගිහින් බැලවා. විදර්ශනගේ ඥාති සොයුරා පැසවා. විදර්ශනීගේ මලසිරුව සොයාගත් පමණින් සියල්ල බිසිදුනේ නෑ. ගේ මලසිවරේ පක්ෂත් මරණන පරේක්ෂණ සඳහා බදුල්ලට ඇව්වා. ඉන් පසුව පොලසියටට අවශ්‍ය වඋනේේ අපරාදය කළ උන් සොයායෑම. අලු කැටියාව ගම්මුන් පමණක් නොව අසල ගම්වල අයිද පොලිසිට අපමන සහයක් දැක්වා. පොලිස්ය සැකරු ගැන වඩබඩක් විමසිල්මත් වන්නට වුණනා පොලිසියට තිබූ ප්‍රබලම සාක්ෂවුණේ පිරිමි පවහ්ඩිවල ස්ලෝන් ට සවිකල පිියමෙන්ම මලසිරුල්ලඟ වැටිය තිබුණු බීඩි කොට පමයි. නිමරවා සැවීම සඳ හසලකින් ගැන්වනලද ජිනා නැමති සුනකයාද ඉව ඔස්සේ ගොස් අසානය ගැමි ගදරැක නතර වුණවා. පොලස් ඇස මේ ගෙදර සාමාජකයන් පිටුපස ඇදියන්නට වුණා. විදර්ශනයගේ මළසුර සොයාගත් දවසේ මුළු ගමම එකම ස්ථානයකට පමිණීද සකකාර ගෙදර අයෙහි නොපමිනි බව අපරාථ විමර්ෂණ ආශේ ස්ථනාාධපතිවරයා තැන සිටියා. ලසි මේ සැක්කරුපසල් හබඳදින්නට උුණේ ගමුන්ද ඔහු පිරිබඳ ඔත්තුපයන්න්නට ඉදිරිපත්වීම නිසා. ඔය කියන පුදගලය යාගේ බිරිියවත් ඇදගෙන පාළ ෙදරක ඉඳලා කැලේපැත්තෙට යනවා දෙක්. හෙක සිට පුද්ගලක උපොලස් පරක්ක චතුරන්ගොට ඔත්තුවක්දුන්න ඒ අතරේ. මේ ඔත්තුව ඔස්සේගේ පොලිසිය ගම්මුන්හා එක් වී ගම්මුන්ද කණඩායම් වලට බෙදනා. ැටියාව කැම්පිම පීරා සැකරු සයාගන්නට ගම්මුන් ඉදිරිපත් වනේ සියලු වැඩ අතහර දම. සැක්කරුගේ පාාවහන්්දිිවල හා පිහිතාලය පිළිබඳ ඔහුගේ මවගෙන් කළ ප්‍රශ්නකිරීම්බලදී ඇය ඊට පිළතුරදීම මගහැරිය. ඒවා තම පුතාගේ බව ඇය පිළිගත්තේ නැ. ඒහෙත් පසුව ඇයට කරුණු පහදාදීවෙන් පසු ඒවා තම පුතාගේ බවට මව පිළිගත්ත. අවසානයේදී අලු කෙටියාව කැලේ ඇලහෙන්තලා කන්ද වටකල නිලදහරින් සැක්කර හා පෙම්මතිය අත් අඩගුවට ගැනීම හැකිවුණ. දුතු මුහතේ ුන් දුවන්නට තත්කලද නිලදහරෙන්ට ඔවුන් කොටකරගැනීමට හැකිවුණ. ඒ මහොතේ තරුණියද වසපානය කර තිබුණ. සැකරුද පොලිස්සිය දැක වසපානයක ඇති අතර සෝ දෙදරා මහිංගය රෝහලට ඇතුළත්රු ලැබුව අත් අඩං ගොටගත් දිසානායක මොද්‍යන්සේයාගේ සුරංගක කුමාරබන විසි හැවරදි සැකරු මීට පේර සිද්ධි හිපයක් සම්බන්තයෙන් වැරදිකර සිටින අෙක්. ඔහු විවාහ වී බිනිදක්සා තුන්මස් හැවරදි දරුවක සිටිුණා අෙක්. ඒේ සිටියද හු යස අවුරුදු පහළවක දැරියයක් වූ ශිකලා පැරගෙන ගොස්තිබුණ, මේ සිද්්‍යිය සම්න්ධෙන් ඔහුට පොලිස්ත් අඩංගුවේ සිටින්නටද සිදනා. බාල වයස්කාර දැරියයක් වූ ශිකලා පරිවාසය මගින් ඇගේ අත් අම්මාට භාරදී තිබුණා. එය ත්‍රිමන්් බන්ඳනාගාර ගතවසිට එලියට පැමිණි විගස ඔහු දැරියගේ අත්තම්මාට පහරදිී ඇය නැවතන්, තම බාරයට ගෙනබිත් තිබුණ. විදර්ශනීගේ සිදවීම වනවිට ශෂිකලාන් ඔහුත් එක්ක නිවසක විසුවා. දධිය ූදා රාත්‍රී හතට පමණ නිවසට පැමණි ඔහු ශිකලාට පවසා ඇත්තේ තමන් මනිසෙකු මැරූබවත් පොලිසිය තමන්ව සොයන බවන්. මේ නිසා ඕහ පොලිසියට බියන් නිවසින් පැනගොස් කැලෑගතවන්නේ බාලවයස්කාර ඇසමඟ. ඔවුන් පොලිසියට කොටුවන්නේ එලෙස කැෑවතුළ ඇති ගල්ගූහාාව සිියදි අත් අඩංගුවට ගත් සක්කරු අසපනයකිරීම නිසා රෝහල් ගත කළද පසුව අතත්වට පත් වනා. ඉන් පසු සැකරගෙන් ප්‍රශ්ණ කරන්නට උපොලස් පරක්ෂක චතුරන්ග හැකි වුණ. මයා ගමත් බස්සකෙන් බැහල එනකම් හැංගිලා බල හිටිය. ෆෝර්න් එක ලයිට්ෙන් මම දැක්ක එයා හැන් ෆෝන් එකෙන් කාටද කතාරර එෙනවා ෆෝන එකේ ලයිට්කෙන් ම දක්ක එයා හැන් ෆෝර්න්ෙන් කාටද කතාකර එෙනවා මම එට යන්නදීලා එකපාර්ටම පස්සෙන්ගේෙන් අල්ලගෙන ඒාව කැලාෑවට ඇදගෙන ගියා. ඉන් පස්සේ මම එයාට ඒත් එක්කම එයට සහ නැති වුණා මම දෙතුන් වතාවක් කතා කලත් එයටට කතාකලේ හැ මට හිතුුණ අයා ැරිලා කියලා පස්සේ ම ගෙදරට දූගෙන ගිය, ම ගෙදරට යන කොට ශිකලා විතරයිහිටිය. ම ඒටකයෝව වරතුකට පොලිසිේ අය මාව හයෙනවා එන්න ඉක්මනට පැනලයන්න කියලා. පස්සේ ඒාව ඇදගෙන මම කලේ පැන්නා. පැනල කැේතියෙන පාලු ගදරකට ගියා එතනද ශිකලා මගෙන් ඇහුව ඇයි ඔයා බයවෙලාවගේ කියලා මකිව්වා මගේ අතිල් මිනිෙක් මැරණ කියලා. එයා ඇයි කියල ඇහුව මගේ ඇඟිල්ල කැපුවා. මට කේන්තිගිය ඒනිසා ම මැරුවා. මැරුවේ ගෑනීක්ද පිරිමියෙන්ත කියලත් ඇහවා. ඊට පස්සේ ඒයාකිව්වා ඔය මිනිීමරලි මට ඔය එක්ක ඉඩ බැහැ කියලා මාව දාලයන්න හැදවා. ඒත් බයට එයා ගියන හැ. සැකරු පොලිසිට එලෙසකිවවා ඇයි තමසේ කල්ලව මරුවේ උපොලස් පරක්ෂක චතුරන්ග සැක්කරගෙන් විමසවා. එයා හැමදාම ගමට බසකෙන් බැහැලන්නේ මගේගේ ඉස්සරහයින්. එයා ලස්සනයි ඒනිසා මට එයාට ආසා හිතුුණා. ඒකයි මම ඒ කැලේට ඇතගෙන ගිය. පාපතරයකුගේ අත හසී ැලි පොඩිවීගේ මල්කලේ වසන් කටයුතු පසුව සිතු කරුණා. ඒ අන්තලේකුම්ඹර ගම්වසයන්ගේ පමණක් නොව අවට ගම්මානබල ඥාති හිත මිත්‍රාදීන්ගේද සහපාගේත් පෙන්. අනේ දෙවේනේ මගේ දරුට, උුණා වගේ අපරාධයක් ආයනම් මිහිපිට කිෙසිමක නෙට්ට වෙන්නපා. දුවට මේේදේ කරපු එකට ඉක්මින් තඩුවම් කරන්නේ මගේ සුදුදුව. මගේ සුදුදුවමට නැතිවුණනා විදර්ශනගේ මව විලාපතබමින් කියනවා. ඌ පලා ෝ ොලස්ප ර බදල දිස් ්‍රික් ර් ේ ොල ධිර චදතන ගලපත්ති, හියගගේ පොලස් ධිකාර ජිත් එ ියනගේ මහියග පොලස් ස්ථාධපති තිස්සකුමාරය හත්තුවරන්ගේ උපදෙස් පරිදි මහිංගගේයේ වැඩබ නියෝජ පලිස්පති ස්ාධතිපති ජයතිලක අපාධ අංශය ස්ථනාාධපති සුදෙශ චතුුවන්ගේ උපලස් පරක්ෂක ජයතිලකකා වික්ට මසරිය ඇතුළ, කොස්තාපල්වරන් වන සපත් දිසානායක සෙන විරත්න කරුණාතිලක දනූක සඳලාල් ප්‍රියන්ත හා. හසලක නිලසුනක ජීනගේ බාරකරු කරුණවාරත් මෙයාල නිරධහරයුද මේ පිළිබඳ පරීක්ෂණ විට සභාගේ වුණ. මෙවැනි විීඩෝ දින ප බලන්න ක් . කරන්න ගුඩා සීනුව එබෝන් අපි විඩියෝහික් ධාපු ගමන් ඔයාලට ැගන්නට පුොලු.